Welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ පේරාදෙණිය ඉඳන් හපුතලේට ගියපු ට්‍රිප් එක. ඔයාලා දන්නවනේ ට්‍රිප් එකක් යනවා නම් ටිකක් කලින් රෙඩි වෙන්න ඕනේ. ඉතින් අපි කලින් දවසේ රෑ තමයි බෑග්පැක්ස් එහෙම රෙඩි කරලා තියාගත්තේ. ඊට පස්සේ උදේ නැගිටලා ලෑස්ති වෙලා 8ට විතර පේරාදෙණිය ස්ටේෂන් එකට අපි පයින් ආවා. අපි ස්ටේෂන් එකට එනකොට උදේට කාලා හිටියි. ඒත් ඔයාලා පේරාදෙණිය ස්ටේෂන් එකෙන් ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා නම් ඔයාලට දැනින් උදේ ආහාරය අරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි ස්ටේෂන් එකට ඇවිල්ලා ටිකට්ස් තරගත්තා. පේරාදෙණිය ඉඳන් හපුතලේට යන්න එක්කෙනෙක්ගේ ටිකට් එක වුණේ 260. ඉතින් අපි ටිකට්ස් අරගෙන ට්‍රේන් එක නිකන් හිටියා. ඔය ඉන්නකොට අනවුන්ස් එකක් දුන්නා ට්‍රේන් එක පැයක් කාලක් විතර පරක්කු වෙනවා කියලා. ට්‍රේන් එකක් පැය කාලක් පැය භාගයක් පරක්කු වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. ට්‍රේන් ට්‍රැවල් කරන කෙනෙක් නම් ඔයාලටත් ඒ ගැන ලොකු අත්දැකීම් ඇති. ඔන්න ඉතින් 8:45 විතර වෙනකොට ට්‍රේන් එක ආවා. ඒත් පහෝදා පොය දවසක් නිසා වෙන්නේ නැති ට්‍රේන් එකේ ගොඩාක් සෙනග හිටියා. අපිට ඇත්තටම ඉඳගන්න හම්බුනේ 60 වල. එතනම ටිකක් පිර වෙලා වගේ තමයි. ඉතින් මේ ඔයාලට වීඩියෝස් වලින් දැක ගන්න පුළුවන් මේ පැටර්න් වලින් එහාට ඒ පරිසරය කොහොම ලස්සනට තිබ්බද කියලා. ඇත්තටම මම නම් ට්‍රේන් ට්‍රැවල් එකක ආසම පාට් එක තමයි මේක. කොළ පාට් එක ගාස්, තේ වතු, ඇලදුල මැදින් ට්‍රේන් එක යනකොට දැනෙන්නේ හරිම අමුතු හැඟීමක්. මම ඇත්තටම ට්‍රේන් ට්‍රැවල් එකකට ආස කරන්නේ ඒ නිසා. මං හිතන ඕගොල්ලොත් එහෙම ඇති කියලා. අපි මේ විදිහට ඔහිය, පට්ටිපොල, අඹේවැල, නානුවල, හිතල්ගස් හින්න වගේ ස්ටේෂන්ස් පහ කරගෙන යනකොට ටික ටික සීතලත් වැඩි වුණා. ඉතින් අපි දැක්කා මේ තේවතුමල මේ සීතලයි අවුයි දෙකම නැතක මේ වගේ වැඩ කරන කට්ටිය. ඉතින් අපි ට්‍රේන් එක ඇතුලේ ඉඳන් ඒක ලස්සන භුක්ති විඳුනා වගේ නෙවෙයි, ඒගොල්ලෝ ඒ දේවල් පවත්ව ගන්න කරන කැපවීම කියලා තමයි මට නම් හිතුනේ. තේ වගාව විතරක් නෙවෙයි, හරි ලස්සනට කැරට්, අර්තාපන්, ලීක්ස් වගේ දේවල් පුංචිම පුංචි ඉඩ ප්‍රමාණවල වුණත් හරි ලස්සනට වගා කරලා තියෙනවා අපි දැක්කා. මේ කඳු පන්තිය දකිනකොට නම් මට හිතුනේ මේක නිකන් චිත්‍රයක් වගේ කියලා. හරිම ලස්සන කොළපාට පිරුණු ලෝකයක්. ඉතින් ඕගොල්ලොත් හපුතලේ ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා නම් හපුතලේ විතරක් නෙවෙයි නුවර එළිය හිතාගස්සින් ඔය කොහේ වුණත් ට්‍රේන් ට්‍රැවල් එකක් තමයි හොඳම කියලා මට හිතෙනවා. ඔන්න ඉතින් පැය 6ක 6:30ක විතර ගමනකින් පස්සේ අපි හපුතලේ ස්ටේෂන් එකට බැස්සා. මේ වෙලාව වෙනකොට අපිට ටිකක් මහන්සි. ඇත්තටම ලොකු මහන්සියක් තිබුණේ නැහැ, මොකද අන්තිමට අපි ට්‍රේන් එකේ ඉඳගෙන ආවේ. ඊට පස්සේ ඉතින් අපි හිමේට ඇවිදගෙන ගිහිල්ලා ට්‍රේන් ටිකට්ස් දීලා අපි මැප් එකක් දාගෙන අපි නවතින තැනට යන්න තමයි ප්ලෑන් කරේ. අපි නවතින තැන තිබුණේ ඇත්තටම ස්ටේෂන් එකේ ඉඳන් පයින් යන්න පුළුවන් දුර. ඒ කියන්නේ අපතලේ ටවුමට කිට්ටුව. අපි එතන ඉඳන් කඩෙන් බයිට් පැකට් එකකුත් අරගෙන ඒකත් කන ගමන් හපුතලේ ටවුම හරහා ගිහිල්ලා අපි ඉතින් පාර දෙපැත්ත තියෙන ලස්සන කඳු, ගස් ඒ දේවල් දිහා බලාගෙන හිමීට හිමීට අපි නවතින තැනට ගියා. අපි නවතින්නේ සුපර් වියව් හපුතලේ කියලා ප්ලේස් එක. ඔයාලට ඒක booking.com එකෙන් ඒ වගේම Google search කරලත් බලාගන්න පුළුවන්. ඇත්තටම අපි එතන සිලෙක්ට් කරේ Google reviews එහෙමත් චෙක් කරලා. ගොඩක් අය කියලා තිබුණේ ඒක ඇත්තටම හොඳ තැනක්. ඒක ඕන වුණත් හරිම ෆ්‍රෙන්ඩ්ලි කියලා. අපි ගිහිල්ලා බලමු ඉතින් කොහොමද කියලා. අර ඔයාලට ඈතින් පේන්නේ අපතලේ ටවුන් එකට කිට්ටුවම තියෙන view point එක. ඉතින් අපිට වෙලාවක් තිබ්බ නිසා අපි හිතුවා එතනටත් පොඩ්ඩක් ගිහිල්ලාම යනවා කියලා. දැන් වෙලාව හවස 3:45 විතර ඇති. ඉතින් අපි මේ ලස්සන බලාගෙන අපි නවතින තැනට හිමීට ආවා.
මේක තමයි ප්ලේස් එක. අපුතලේ සුපර් වියු. ටිකක් පරිණතුමක් තියෙනවා. හැබැයි ඉතින් මේ පැත්තේ තියෙන හැම ප්ලේස් එකක්ම හැම තමයි. අපි අතනට ගිහින් බලමු. මේ තියෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ රූම් එක. මෙතෙන්ට ලස්සන හොඳ වියු එකකුත් තියෙනවා. ඇත්තටම මේ තැන නම් ගොඩක් සැටිස්. පිරිසිදුයි. ඉඩ තියෙනවා. Google reviews වල කිව්වා වගේම ඕන වුණත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපි 3rd floor එකේ තියෙන room එකටත් ගිහින් බලමු. මේ තියෙන්නේ 3rd floor එකේ තියෙන family room එක. ටිකක් වෙලා ඉඳලා අපි දැන් මේ යන්න හදන්නේ තවත් view point එකකට. ඒක තියෙන්නේ මෙතනින් පහළ පාරේ කිලෝමීටර් එක හමාරක් විතර දුරකින්. ඉතින් අපි හිතුව පයින්ම යමු කියලා. පයින් යනවා වුණත් මේ වෙලාවේ සීතල නම් අපිට ටිකක් තදටම දැනුණා. මේ වෙලාව ටිකක් හවස් වෙලා නිසා බැහැගෙන යන ඉරත් එක්ක පරිසරය හරිම ලස්සන. ඒ වගේම තමයි සීතල. ගොඩක් සීතලයි. ඒ නිසාම තමයි අපි නෙස්කැෆේ එකකුත් අරගෙන මේ සීතලේ මේ පරිසරය විඳින්න කියලා හිතුවේ. අපි view point එකේ ඉඳන් එනකොට නම් ආවේ 3 view එකක් අරගෙන. ඒ තරමටම සීතලයි. පයින් එන්න අමාරුයි කියලා හිතනවා. අපි ඉතින් 3 view එකේ හපුතලේ ටවුන් එකටම ගියා රැට කන්නක් කියලා හිතාගෙන. අපිට හපුතලේ ටවුන් එකෙන් ට්‍රේන් එක යනකොට ඉන්න උනා. ඊට පස්සේ අපි ATM එකෙන් සල්ලිත් අරගෙන රැට කන්න තමයි ගියේ. ඊට පස්සේ අපි හිමීට ආයම නවතින තැනට පයින්ම ආවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ පළවෙනි දවස ගියුනේ. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අපි ලිප්ටවසි ට්‍රැඩිෂන් බංගලාව කියපු ගමන ගැන අරගෙන ඉන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.